උත්සාහ කරන්නේ යම් උපාය මාර්ග අනුගමනය කරලා මේ ජනාධිපතිවරණය තුළ ඒ ජනාධිපතිවරණය ප්‍රමාද කර ගැනීම සඳහා වූ යම් වැඩපිළිවෙලකට යෑ. කියන්නේ අද දිනන්න බැයි නම් තව ටිකක් ගිහිල්ලා බලන්න. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මුළු රටම බලාපොරොත්තු වෙන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ආපහු පෝලිං උගයකට යන්නේ නැති කලුවරේ ඉන්නේ නැති සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් නායකයෙක්. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බැරෑරුම් අවස්ථාවේ රට බාර අරගෙන රට මෙහෙවගෙන ඉන්නවා. එතුමා මේ රට ඉදිරියට ගෙනියන නායක හැටියට ඊළඟ අවුරුදු පහේ ජනාධිපතිවරයා බවට පත්වෙන්න අවශ්‍ය සියලු යනකොට්ටාස එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. උගලන මෙහෙම හිතෙන්න පුළුවන්. පළප්පාන ඡන්ද කල් දැම්මේ. මේකත් කල් දායි. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි පළාත් සභා ඡන්දේ නොතියා යන්න ක්‍රමයක් තියෙනවා. ඔය දැන් යන්නේ. හැබැයි ජනාධිපතිවරයා නොවැම්බර් 17ට පෙරපත් කර නොගෙන දවසක්වත් විධායක බලය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් ව්‍යවස්ථාවේ නැහැ. අර අනායක විනසන්ති නසන්ති බහු නායක දැන් ඒ කියන්නේ නායකෙක් නැතුනහම විනාශ වෙනවා නායකව ගොඩක් කිනොටත් විනාශ වෙනවා. ඒක දැන් ජාතික ජනබලයකට අයිති වෙලා ඉවරයි. මොකද ලාල්කාන්ත අද එකක් කියනවා. හඳුනෙති මහත්තයා තව එකක් කියනවා. නායකත්වයේ තව එකක් කියනවා. ඉතින් මම කියනවා පැහැදිලිව ආණ්ඩුවක් තිබ්බ දවසට අනුන්ගෙන් ඉල්ලගෙන තමයි මේ ආණ්ඩුව කරන්න වෙන්නේ. ඉතින් මං කියන්නේ බ්‍රෑන්ඩ් එන්නේ කොහොමද අනුන්ගෙන් ඉල්ලගෙන? මේ අයගෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කිසිම වෙලාවක.